ආරෝපණ සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සමගි ජනබලවේගයේ ස්ථිරයි. සලකුණ පිළිබඳ අවසන් තීරණය මාර්තු පළමුවනදාට කල්යයි. උද්ඝෝෂණවල වගකීම ලේකම්වරුන් සතුයි. ජනපති කියයි. MCC අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වෙයි. පහසුවෙන්ම රුපියල් ලක්ෂයක් දිනා ගැනීමේ මඟ සියත FM හෙළි කරයි. දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල බැස්වීම අද පස්වරුවේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැතුණා. එහිදී සන්ධානයේ ලකුණ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මාර්තු මස පළමුවනදා යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව සඳහනය ඉදිරි මහමැතිවරණයේදී තරඟ කරනු ලබන සලකුණ කුමක්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස් වුණා. අද පස්වර 3:30ට පමණ ආරම්භ වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකින් සහභාගී වුණා. ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථා සම්බන්ධ අපි එකතාවකට ආවා. ඒ අනුව පොදු ලාංඡනයකින් ඉදිරිපත් වීම තමයි මේ වෙනකොට අපි තීන්දුව කළ තියෙන්නේ. ලාංඡනය අපි මැතිවරණයේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විසුරුවාට පස්සේ මැතිවරණය නම් කරාට පස්සේ තමයි අපි ඒක එළි දක්වන්නේ. නෑ, ගොඩක් සාකච්ඡා තිබුණා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම අන්තිමටම. ඒ අතරේ මොකද ව්‍යවස්ථාව එහෙම කියන්නේ නීති සම්බන්ධයෙන් කරන ඒවනේ, ඒවා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කරන්න ඕන වෙනවනේ. අපි හිතනවා එක්සත් ජාතික පක්ෂය හවුල් වෙච්චි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ යුත් සංධානය ඉදිරි මැතිවරණය තරඟ කරන අපිට මේ පක්ෂය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට ඇති වුණා. එතකොට මේ ලාංඡනය ගැන කතා කරන්නේ නැහැ. අද ලාංඡනය ගැන කතා කරේ නැහැ. අපිට ඇත්තටම ලාංඡනය ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ එකමුතු වෙලා එකම පක්ෂයක් වශයෙන් තරඟ කිරීම තමයි. සංධානයේ ව්‍යවස්ථාව ගැන අවසන් එකකතාවයකට ආවා. අපි තව කෘත්‍යාධාරී මණ්ඩලයක් තියෙනවා ඉරිදා හන්දෑවේ 4. එතකොට ලාංඡනය ගැන කතා කරන්නේ නැද්ද? ලාංඡනය බෝධුරට හංසයක්. සම්මුඛ පවත්වන සමගි ජන බලවේගයෙන් ඉල්ලන්න ලකුණ සම්බන්ධව අපි හංසයා ගැන කතා කරේ. මම හිතන්නේ ඒක සම්බන්ධව ලබන ඉරිදා අවසාන තීරණයකට අපි එනවා. මොනවා කියන්න දන්න නෑ. මට නම් අත වශයෙන්ම බොහොම කලකිරීමකින් ව්‍යවස්ථාව සම්මත වුණා තමයි. තව කොච්චර දේවල් තියෙනවද? ඇත්තට මට නම් මං කියන්නේ මට නම් අත් වශයෙන්ම තව විශාල කලකිරීමක් තියෙනවා. මොකද අපි දේශපාලනය කරන්න ඇවිල්ලා තියෙන්නේ මේ රටට මොකක් හරි කරන්න, රට වෙනුවෙන් වැඩ කරන්න. මේ හෙට අදිනවා 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 මෙහෙම කරන්න බෑ. කොහොමද කරන්නේ? මොකක් හරි මේක දෙයක් තියෙන්න ඕනේ. නැත්නම් අත වශයෙන්ම මං වගේ මිනිස්සුන්ට මේක ඉන්නවට වඩා හොඳයි ඇත්තටම මොකක් හරි වැදගත් දෙයක් කරන්න. මම කියන්නේ ඉස්සෙල්ලා මේව සම්මත කරගන්න දෙපේ ලකුණු එහෙම. ඉතින් ඒක තමයි මමත් කියන්නේ. මමතුමා කියන දේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ කාටද? නෑ, ඉතින් මේකේ ඔක්කොමලා මේ නායකත්වය තේරුම් ගන්න එපැයි. මට ලොකු කලකිරීමක් තියෙනවා. මේ මොනවටද මේක කරන්න කියලා මට නම් හිතෙනවා වෙලාවකට. තීරණයක් ගන්නත් වෙයි සමහර විට. අප්‍රේල් මාසේ 26 වෙනිදා වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙරටේ අගමැති වෙන මග පෑදෙමින් තිබෙනවා. අපිට ජයග්‍රහණයට අවශ්‍ය පදනම හැදෙමින් තියෙනවා. සමහරු හිතන්නේ අපි කැඩිලා බිඳිලා වෙන් වෙලායි කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. සමගි බලවේගයේ මධ්‍යම කාරක සභාව පත් වෙනු ලබන්නේ එම මධ්‍යම කාරක සභාවෙන් 60% එක්සත් ජාතික පක්ෂයෙනුත්, ඒ වගේම ඉතුරු 40% අනෙකුත් පක්ෂවලිනුත්, ඒ වගේම 60% පත් වෙන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගෙන් 45% පක්ෂ නායකවරයාගේ අනුමැතියෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කරන්නත්, ඒ වගේම 15% විපක්ෂ නායකතුමාගේ අනුමැතියෙන් පත් කරන්නත් තීරණය කරනු ලැබුවා. ඔබතුමාලා සම්මේලනයක් පවත්වන්නේ නැහැ? අපි සම්මේලනයක් පවත්වන්නේ නැහැ.
නිලුම් පොකුණේ තියෙන්නේ සමගි බලවේගේ සම්බන්ධයෙන් සමගි බලවේගේ නායකත්වයේ විදිහට කටයුතු කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ හඳුන්වා දීම මම හිතන්නේ ඊට මේ වෙනකොට දැන් සෑහෙන දෙයක් අපි අවසන් කරලා තියෙනවා අපි අපි විශ්වාස කරනවා අපිට ගොඩක් දේවල් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා ඊළඟ ඉරිද වෙනකොට ඔබතුමාල ඒකට සහභාගී වෙනවද ඔව් ඒක මේ පිළිබඳ ප්‍රශ්නයක් නෑ උද්ඝෝෂණ කණ්ඩායම්වල වගකීම එම අමාත්‍යාංශ භාරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඉහළ කාර්ය සාධක මට්ටමක් ළඟා කරගත් ආයතන සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා තාක්ෂණය මුල්ලුණු ශතවර්ෂයක් හැටියට ලෝකයේ ඉදිරියට යමින් තිබෙන අවස්ථාවක අපි රාජ්‍ය සේවය අනිවාර්යෙන්ම කඩිනමින්ම මේ සඳහා ඉදිරියට යාමට අපි කටයුතු කරන්නට අවශ්‍යයි. එතන අපි රාජ්‍ය සේවය රටේ ජනතාව වෙනුවෙන් තිබෙන සේවාවක් ම නැතුව රාජ්‍ය සේවය රැකියාවන් උත්පාදනය කරන ස්ථානයක් නෙවෙයි. වාසනාවකට මම දාන ප්‍රතිපත්ති වලට වඩා උද්ඝෝෂණ වලට මගේ කාලේ උරුමය ලැබෙනවා. මොකද හැම උද්ඝෝෂණයක්ම ඉඳලා ලේකම් වලුත් මම හිතන්නේ මේ අමාත්‍යාංශ වල උද්ඝෝෂණ ඒ අය බාර ගන්නට ඕන. මගේ කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ ගෙනාවා. මගේ කාලේ වැඩිම කොටසක් උද්ඝෝෂණ වලට ව්‍යාකරන්ට වෙනවා. ජනාධිපතිවරයා වශයෙන් මම හිතන්නේ ජාතික ප්‍රතිපත්ති වලට වගේම විශේෂ වශයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික කාර්යක්ෂමතාව වැඩි කර ගන්නට අවශ්‍ය වන දේවල් වලට යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. වත්මන් රජයේ සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ මහා සංඝරත්නයේ උපදෙස් අනුව බවත් බුදුදහම ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශාස්ත්‍රපති පූජ්‍ය ලේල්වල සුමේද හිමියන් හට අධිකරණ සංඝනායක පදවියේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට එක්වමින් අවුරුදු හතරමාර තුල පහතුල අපි මුහුණු දුන්නු දේවල් පන්සලන තිබිච්ච තැන බුදුදහමට තිබිච්ච තැන ක්‍රමානුකූලව ඒ පිළිබඳව අපි දැක්කේ පිරිහීම රජයක වගකීමක් තමයි බුදුදහම ආරක්ෂා පෝෂණය ඉතින් ඒ ව්‍යවස්ථාවේ තිබිච්ච ඒ තත්ත්වයවත් කල්පනා කරන්නේ නැතුව ඒ ගැනවත් සැලකිලිමත් වෙන්නේ නැතුව කඩයුතු කරපු කාලයක් තමයි පසුගිය කාලේ. ඒ කාලය දැන් අවසන් වෙලා තියෙනවා. අපි හැම අවස්ථාවකම ගරුතර මහා සංඝරත්නයේ උපදෙස් මත උන්ගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට සූදානම් රජයක් තියෙනවායි කියන එක මතක් කරගන්න. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එකට වැඩ කරන්න ඕන යුගයක් මේක. එහෙම නැති වුණොත් ජනාධිපතිවරයා වෙන ගමනක් ගියොත් පාර්ලිමේන්තුව තව ගමනක් යනවා නම් කොයි අවස්ථාවකත් රටක දියුණුවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි දැක්කා ගිය අවුරුදු පහේදී. ජනාධිපතිවරයා එක ගමනක් ගියා, ටික කලක් ගිහිල්ලා අගමැතිවරයා තව ගමනක් ගියා. මම හිතනවා තා දවස් කීපයකින් අඳුරන්නේ පාර්ලිමේන්තුවත් විසිරුණොත් පාර්ලිමේන්තු මැතිවරණෙකුත් තියෙනවා කියලා ප්‍රවක්තන ලැබුණ ආණ්ඩුවක් තමයි අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. සියත ගොඩයන ලක්ෂයේ ගමින් ගමට යන වැඩසටහනේ පළමු දිනේ රුපියල් ලක්ෂයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට කටුවෙල ප්‍රදේශයේ පදිංචි හේවගේ සුනිල් මහතා සමත් වුණා. ගොඩයන ලක්ෂය නව මුහුණුවරකින් අද ආරම්භ වුණේ කොටුව දුම්රියපල පරිශ්‍රයේදී. සියත සමග අත්වල් බැඳගෙන නිරන්තරයෙන් සියත සමග එක්ව සිටින ඔබට රුපියල් ලක්ෂයක් ක්ෂණිකව දිනා ගැනීමේ අවස්ථාව යලිත් උදා කර දෙන්නට සියත FM කටයුතු කර තිබෙනවා. අද වන විට ලංකාවේ රුපියල් ලක්ෂයක් දිනා ගැනීමේ පහසුම ක්‍රමය හඳුන්වා දෙමින් ගොඩ යන ලක්ෂය සියත FM වැඩසටහනේ නැවුම් වූ අදියරක් අද ආරම්භ කළේ තවත් රුපියල් ලක්ෂයේ වාසනාවන්තයෙක් බිහි කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රුපියල් ලක්ෂයක් දිනා ගැනීමේ සියත FM ගොඩ යන ලක්ෂය වැඩසටහන අද ක්‍රියාත්මක වුණා. කිසිදු වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මෙම තරඟය හා එක්විය හැකි. ඒ අනුව සියත FM ගොඩ යන ලක්ෂයේ නැවුම් අදියරේ ප්‍රථම වාසනාවන්තයා වීමේ භාග්‍ය උදා කර ගන්නට අද දින සමත් වුණේ කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි හේවගේ සුනිල් මහතායි. හේවගේ සුනිල් මහතා දිනාගත් රුපියල් ලක්ෂයේ මුදල වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි ආජා සෆික් මහතා අතින් ඒ මොහොතේදීම ලබාගත් අවස්ථාවයි මේ.
මම රියදුරෙක්වසෙන් සේවය කරන්න මේලායි බොහොම සන්තෝසයි සියද FM එක හැමදාම දිලෙන්න ඕන හැමෝටම මේ වගේ ජයග්‍රහණ හම්බ වෙන්න ඕන ඉතින් මේක සුළුවට සකන්න බෑ මොකද මේ මෙච්චර සෙනක ඉන්න ස්ථානයක මට වගේ මේ වගේ තෑග්ගක් හම්බුණා කියන්නේ ඊට වාසනාවටම තමයි ඉතින් try කරන්න ඕන හැමෝටම දිනන්න පුළුවන් මේක මහලුකු ගේමක් නෙමෙයි ප්‍රලයක් පිරෙව්වා සල්ලි හම්බුණා කියන්නේ ඉතින් සුළු ගේමක් හැබැයි උනන්දුව උත්සාහ විතරයි තියෙන්න ඕන chance එකක් තියෙන්න ඕන හැබැයි හැම දෙයකටම try කරන්න ඕන බෑ කියලා දෙයක් නෑ පුළුවන් දිනන්න තමන්ගේ chance එක කොයි වෙලාවෙ කොයි මොහොතේ මතුවෙනවද දන්නේ නෑ ඉතින් මට ඒක හම්බුණා මේ ලක්ෂයක් මෙතන තියෙනවා මට සන්තෝසයි ඉතින් මට ඔය අද සිට සෑම සිකුරාදා දිනකම ගමින් ගමට පැමිණෙන සියත FM ගොඩ යන ලක්ෂය ඔබටත් රුපියල් ලක්ෂයක් දිනා ගැනීමේ පහසුම ක්‍රමය පාදා දෙනවා. ගොඩ යන ලක්ෂය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ තරඟයේ පැවැත්වෙන මීළඟ ප්‍රදේශය පිළිබඳ තොරතුරු දැනගන්නට ඔබත් අදම දැන්ම සියත FM අහන්න. ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලටගෙන මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් කිවිසුම අත්සන් තැබීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. MCC ගිවිසුම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජාතියේ ජාතික ආරක්ෂාවත් සලකලා විනිවිද භාවයෙන් තොරව ප්‍රසිද්ධියේ සියලු මහා ජනතාවට දැනගත හැකි වන පරිද්දෙන් අස්සන් කරන්න කටයුතු නොකිරීම දෙක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතිය අහිතකර පටහැනි අනුකූල නොවන වගන්ති මේ ගිවිසුමේ අන්තර්ගත වී තිබීම 3 ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථික සමාජීය සංස්කෘතික කටයුතු වලට අහිතකර බලපෑම් ගෙනදී හැකි වගන්තිෙහි ඇතුළත්ව පැවති රටේ ස්වෛරීභාවයේ ස්වාධීනත්වයේ හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් පැවතීම කියන කරුණු කාරණා හේතු කොටගෙන මේ ගිවිසුම අස්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රජය තීරණය කොට තිබේ. මේ ගිවිසුමේ සඳහන් ඕනෑම රටකින් මිත්‍ර රටකින් විදේශ ආධාරයක් අපිට ලැබෙනවා නම් මේ 100%ක් සාහන ගුණයේ යටතේ ලැබෙන්නේ ආපසු ගෙවන්න නැහැ පොලි අනුපාතය. එහෙම ලැබෙනවා නම් අපි ඒ ලබා ගන්න සූදානම් ජාතියේ ජාතික ආර්ථිකයේ යහපතට හේතු වෙන පරිද්දෙන් සහ ජනතා අභිලාෂයන්ට පටහැනි නොවන පරිද්දෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අපිට මේ මිලේනියම් චැලෙන්ජ් සුම සම්පූර්ණයෙන් රටට හිතකර ආකාරයට වෙනස් කරන්නට එකඟ වෙනවා නම් එය මහජනයටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබලා දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව අනුමත කළොත් පමණයි එවැනි ගිවිසුමක් අනාගතයේදී ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මේ ගිවිසුම පිළිබඳ වගකීමෙන් මිදෙන්න එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන බොහෝ ගිවිසුම් අත්සන් කළා තියෙනවා. සමහර ඒවා අපි මම පුද්ගලික නීතිඥවරු අරගෙන ශේෂ්ඨාධිකරණයට ගියේ ශේෂ්ඨාධිකරණයේ ලවා වළක්වාගත හැකිව තියෙන දේවල් අපි වළක්වාගත්තා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. රාජ්‍යාංශයේ රැකියා ලබා දීම සඳහා වෙන වැඩපිළිවෙල සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස ඔවුන් බඳවා ගැනීමේ පත්වීමේ ලිපිනිකුත් අද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව අද දිනේ සිට ඉදිරි දිනවලදී ඉල්ලුම් කළ උපාධාරීන් සඳහා ලිපි යැවීම ආරම්භ වෙලා තියෙනවා. ලොකුලූ ප්‍රශ්නේ විසඳීම සඳහා ලොකුලූණු වලට නිෂ්පාදකීය දිරිගන්නන්ට දැනට ලොකුලූණු කිලෝකට ගෙවන්නේ රුපියල් 60ක් ඒ රුපියල් 80ක් වැඩි කරන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. ගොවියාට සහතික වශයෙන් රුපියල් 80ක් ලැබෙනවා. මේ දිනවල මිල වැඩිවීම පාලනය කරන්න සිල්ලර මිල නියම කරලා තියෙනවා රුපියල් 160යි කියලා. දැන් රටවට පුවත් කිහිපක් කෙටේ. බම්බරපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ හතරක් යොදා ගනිමින් මෙම ගින්න පාලනය කිරීමට හැකි වී තිබෙනවා. පුත්තලම උඩප්පුවට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස දීවර කටයුතුවල නිරත වූ පුත්කලින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මස්කෙලිය පොලිස් වසමේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායට අයත් සොලන් කන්ද කොටසේ වනවගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව මස්කෙලිය පොලිසිය පවසනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා මෙතෙක් ධාවනය වූ පොඩිමණිකේ දුම්රිය එන්ජිම සහ මැදිරි වෙනුවට චීනෙන් ආනයනය කළ නව දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි අද දින සිට ධාවනයට එක් කර තිබෙනවා. අදට අපි ඔබෙන් සමකන්නවා යලි තමයි පොහෙට උදැස්සන 6ට දවසම සුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්නේ www.siyathanews.lk අපගේ වෙබ් පිටුවට සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.